ගරු කතානායකතුමනි, පසුගිය 7 වන සිකුරාදා දින රජය විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරන ලද අන්දමට 2020 වසරේ පළමු දවස් 15 ඇතුළත පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142ක්, බරපතල ලිංගික අපරාධ අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54ක් ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී තිබෙනවා. එම පැමිණිලි අතරින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78ක, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 21ක සහ ළමා අපයෝජන සිද්ධීන් 34ක පමණක් පොලිස් පරීක්ෂණ පවත්වා අවසන් කොට තිබෙනවා. එසේම විමර්ශන කටයුතු අවසන් වූ සිද්ධීන් සම්බන්ධව ඉදිරිපත් කොට ඇති සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී 2015 වසරට සාපේක්ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 117.7%, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් 127.6%, පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුළ වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මෙය බරපතල තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බවයි. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය විසින් අද දින නිකුත් කොට ඇති ආරක්ෂක තත්ත්ව වාර්තාව අනුව පසුගිය පැය 24ක කාලය තුළ පමණක් ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිද්ධීන් 7ක් වාර්තා වෙලා තිබෙනවා. 2015 සිට 2019 වසර දක්වා වූ දත්ත විශ්ලේෂණය කිරීමේදී පහත අපරාධවල පැහැදිලි අඩුවීමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වේ. ගැන 2015, 16, 17, 18, 19 මම කාන්තා ළමා අපචාර මැඩ පැවැත්වීම සඳහා පාසලෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත. ළමා කාන්තා අපරාධ නිවාරණය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන කොට්ටාස කාර්යාංශ 44 හා පොලිස් ස්ථාන ඒකක 98ක් සවිබල ගන්වා ඇති අතර ළමා හා කාන්තා අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලා දේශීය හා විදේශීය නිලධාරිනියන් අනුයුක්ත කර විමර්ශන කටයුතු සිදු කරන අතර ඉහත අපරාධ නිවාරණය කිරීමේ කටයුතුද සිදු කරනු ලබයි. සාමාන්‍ය සමාජයේ ඒවා වැළැක්වීම සඳහා අපි දැනුවත් කරවීම සිදු කරගෙන යනවා. දඬුවම වැඩි කරන්නට කටයුතු කරනවද? ළමා අපචාරවලට ස්ත්‍රී දූෂණ පැහැදිලිව දැන් මේ පනත් හදාගෙන යනවා. දඬුවම් වැඩි කිරීම ඒක අවශ්‍ය වෙනවා. මම හිතන්නේ දඬුවම් වැඩි කිරීම තුළිනුත් ඔක පාලනය වෙන එකක් නෑ. නමුත් අපි ජනතාවට ධර්මය පිළිබඳ අවබෝධය ලබා දීමත් සිදු විය යුතුයි. ගරු කතානායකතුමනි, ඊයේ මම බන්ධනාගාරයෙන් මේ ගරු සභාවට එන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා. මම මට ඇහුනේ නෑ ගෞරවනීය කතානායකතුමා මේ වගේ දෙයක් කියනවා. නමුත් ජාතික පුවත්පතක් මා සභාගත කරනවා අද තියෙනවා. රංජන්ගේ කටහඬ පටවල වැඩිපුර තියෙන්නේ කුණුහරප මන්ත්‍රීට දීම ගැන සලකා බලයි ගරු කතානායකතුමා කියයි කියලා. බොහොම වගකීමෙන් මම හරියට බලලා මම කතා කරපු ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටහඬ පට දෙකක්, එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හඬ පටයක්, SB දිසානායක මහත්මයාගේ හඬ පටයක්, කැබිනට් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳගේ කටහඬ පට දෙකක්, විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳගේ කටහඬ පට එකක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්මයාගේ හඬ පටයක්. මේ එකදු හටපටයකවත් කුණුහරප නැහැ. මොකද්ද නිර්ණායකය? කොහොමද මේ කුණු හබ්බ කුණු හරුප කියන එක නිර්වචනය කළේ? නෑ, අපි කියන්නේ දැන් ඔබතුමා කියපු කරුණ මං ගන්නම්. මේ මට ඒක තමයි මම පුවත්පත් ආයතනය සම කතා කරලා අවශ්‍ය විදියට කටයුතු කරන්න. බොහොම ස්තුතියි. අපි විගණකාධිපතිතුමා වාර්තාවක් හැදුවා මේ බැනුම් කර මහා වංචාව ගැන 2015-2016. දැන් මේ වාර්තාවත් මේකේ සාකච්ඡා වුණේ නැහැ. ඒකත් අපි දන්න. ඒකත් සාකච්ඡා වුණේ නැහැ. ඒක ගැනත් විවාදති වුණේ නැහැ. මොකද ඒවා ආණ්ඩුවට ඒ වෙලාවේ සනීපදායක වුණේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ඒවා මගහැරියා. පාර්ලිමේන්තුව ගැන අර්ෂ මන්ත්‍රීතුමා කියලා තියුණා පාර්ලිමේන්තුව තමන්ගේ කටයුතු බලවත්සේ අතපසු කරලා තියෙනවායි මේ බැඳුම් කර වංචාව පිළිබඳව කටයුතු කිරීමේ. පාර්ලිමේන්තුවේ වැඩිවලේ ආණ්ඩුවට තිබුණේ ආණ්ඩුව තමයි ඒ මගහැරීම් කළේ. අවුරුදු ගණනාවක් තිස්සේ රාජපක්ෂ වලව්වේ වළං හෝදලා යලි වතාවක් ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙන වාසුදේව නානයක්කාර ඇතුමාගේ බොළඳ කතාවෙන් පස්සේ විශේෂයෙන්ම රාජපක්ෂ යුදයේ වංචා දූෂණ වලට සුදුහුණු ගාන්නට දැන් කරපු වලන් හෝදලා දැන් සුදුහුණු ගාන්නත් හදනවා. අවුරුදු 10ක් තිස්සේ විසි කරපු කටුත් කාලා මේ මෙතන බණ්ඩුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා මේක කෝ කමිටුවේ නියෝගයේ පරිදි කරපු මහ බැංකුවේ වුණා පරිදි කරපු වාර්තාවක් කියලා නෑ, ඒක බොරු. පැහැදිලිව මේක දෙයක් කියන්න පුළුවන්. මේ බොන්ස් ස්කෑම් එක නිසා මේ රටට සතයක්වත් අහිමි වෙලා නෑ.
මමත් කියන්නේ මේ බොන් ස්කෑම් එක තුලින් මේ පිස්සු රැවුල්කාරයන්ට මං උත්තර දෙන්න යන්නේ නැහැ. මම මේ වැදගත් දේශපාලඥයන්ට මං උත්තර දෙන්නම්. මේ මම බොහොම ආඩම්බරයි. මට නෝන කෙනෙක් නැත්තේ බැරිකමට නෙමෙයි මගේ චොයිස් එක නිසා. ඒකත් මම කියනවා. හරි මගේ රසය ඔබතුමාටත් නැහැ. අන්න ඒක තියාගන්න. මගේ රසය ඔබතුමාටත් නැහැ. මේ ගරු කතානායකට උඹනේ අපේ රස ගැන කතා කරන්න නෙමෙයි මෙතෙන්ට ආවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.